ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම මේ ගත කරන්නේ නරකම කාලයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනගාගත් අභිමානය කෙලෙසෙන කාලයක් තමයි මේක. තරඟ පරාජයන්ට එහා ගිහින් තරඟකාරීත්වයේ බිඳුවටම වැටලා තියෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ අවුරුද්ද ලබාගත් පරාජයන්වල ලොකු කොටස්කාරයෙක් තමයි නික් පොතස් කියන්නේ. පොතස් දැන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉවත් වෙලා චන්දික වැඩබාරගෙනත් ඉවරයි. හැබැයි පොතස් යන්නේ නැවත එන්න. ඒ කියන්නේ බිඳුවටම බසපු ලංකාවේ පඳුර කිමේ අංශය නැවත බාර දෙන්න යන්නේ පොතස්ට. ප්‍රධාන පුහුණුකාර ධුරයේ අත්හරින වෙලේ පොතස් කිව්වේ මේ වගේ කතාවක්. අපි එක් දින ක්‍රිකට් ගැන කතා කළොත් අපි වේගින් ඉගෙන ගත්තේ නැහැ. හැබැයි ටෙස්ට් තරඟවලදී එක වෙනස්. ක්‍රීඩකයන් නික්මනින් ඉගෙනගෙන අවශ්‍ය තත්ත්වයට අනුගත වුණා. එක් දින තරඟවලදී එකම වර්ධ සිදුවමින් පවතිනවා. අපි යන මාර්ගයන් මාරුවත් එකම බසකින් ගමන් කරමින් සිටිනවා. ඉතින් මම මගේ වැඩ කොටස නව පුහුණුකරුට හා තේරීම් කමිටුවට බාර කරනවා. මම පැහැදිලිවම ඉදිරියේදීත් මගේ යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු කිරීමෙන් තමා ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා පොතස් කියලා තිබුණා. මම නත්තල් සමරීම සඳහා යනවා. ශ්‍රී ලංකාවට පුහුණු කිරීමට ලැබීම විශ්වජනකයි. ක්‍රීඩකයන්ගේ පැත්තෙන් හා මගේ පැත්තෙන් බැලුවත් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේම අන්තිම වෙද්දී මගේ වගේම ක්‍රීඩකයන්ගේ වර්ධනයක් තිබුණා. ක්‍රිකට් පිටියේ සිදුවන සුවිශේෂී දේවල් බලන්න. ඔයා තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන රතු පාට button එක click කරලා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම යහළුවන්ට බලන්නත් මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.